මහින්දරාජ පක්ෂයේ කිකුට ප්‍රාප්තිය වුණා අපේතුයෝ තමයි තාම නරකම පාලකයා කියලා. ඒක පහුගිය ජනාධිපතිවරණයේදී ඔහු පරාජයට පත් කරලා ඒ නරක පාලනය අවසන් කළායි කියලා අපි විශ්වාස කරනවා. මහින්දරාජ පක්ෂෝ පරාද කරලා අපි බලයට පත් කරගෙන තින්නේ ඊටත් වඩා නරක පාලකයෙක් බව. ඔහු නරක පාලකයෙක් විතරක් නෙමේ අශිෂ්ට පාලකයෙකුත් වෙලාදී. ඔහු නීතියට ගරු නොකරන පුද්ගලයෙක් බව මේ වෙනකොට පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මම විශ්වාස කරන්නේ ඇත්තටම අධිකරණයේ මැදිහත් වීම නිසා ඔහුගේ මේ කුමන්ත්‍රණය යම් ආකාරයකට නතර වුණා ඒක අවසානයි කියලා. ඒතර අගමැතිවරයා දිරුම් දුන්නු අවස්ථාවේදී ජනාධිපතිවරයා කරපු කතාව. ඒක ඔහු මොනතරම් අශීලාචාර මිනිස්සෙක්ද කියන එක ලෝකෙටම පෙන්නපු අවස්ථාවක්. අනිත් පැත්තෙන් ඔහු තමන් බොහොම අහිංසක පාරිශුද්ධ පුද්ගලයෙක් බවට ප්‍රකාශ කරන්නට යෙදුණා. අනිත් පාර්ශවයන්ට ඒ සම්බන්ධව කියන්නට බැරි පසුබිමක් හදාගෙන ඒ පෞද්ගලික තුන අවුරුදු තුනමාර තුල ඔහු කරපු අනීතික වැඩ ජනවාරි 8 වෙනිදා ප්‍රතිඥාවන් විඳ දමන්නට ඔහු කරපු දේවල් කියන්න පටන් ගත්තොත් ඔහු ඒ මොහොතේම ඉල්ලාස්විය යුතු තරම් බරපතල වැරදි කළා කියන්නේ. ඒක තමයි මහින්ද රාජපක්ෂ බලයට පත් පත්තුණු අවස්ථාවේම අනීතික ලෙස බලයෙන් පත්තුණු අවස්ථාවේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම නිල මාධ්‍ය ඔස්සේද විවිධ ස්වරූපවලින් ජාතිවාදය ආගමික අන්තවාදය මිනිස්සුන්ගේ සිත් සතන් තුල රෝපණය කිරීමට පටන් ගත්තා. ඔහුට ඒ පදවි අත්හරින්නට පටන් ගත්තට පස්සේ ඒක දරුණු ලෙස දැන් වේගවත් කරලා තියෙනවා. එතකොට මේකට ඒ රාජපක්ෂ පාර්ශ්වය විතරක් නෙමේ සිරිසේන පාර්ශ්වයත් දැන් එකතු වෙනවා. රටේ විධායක ජනාධිපතිවරයා හැටියට ඔහු ඊට පස්සේ රටට කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? මම මේ සේරම දේවල් කළේ රට බෙදනවට විරුද්ධව. ඒ ව්‍යාපාරයේ පරාජය කිරීමට තමයි මම මේ සේරම දේවල් කළේ. රට කෑලි කෑලි වලට කඩන්න උත්සාහ කළා. ඒ නිසා මේ විධායක ජනාධිපති ක්‍රමය තිබුණු නිසා මම එහි බලය අත්පත් කරගෙන හිටපු නිසා තමයි මට රට ආරක්ෂා කරගන්න පුළුවන් වුණේ කියන එක තමයි ඔහු ඊගාවට රටේ. මේ ක්‍රියාවලිය ඇතුලේ ජන මනස දූෂණය කිරීමට තිබෙන අවකාශය ඉතාම බරපතලයි. මේ ජාතිවාදය අපි පරාජය කළ යුතුයි, ආගමික අන්තවාදය ප්‍රතික්ෂේප කළ යුතුයි, නීතිය මත පාලනය ස්ථාපිත කරගත යුතුයි කියන කරුණු සම්බන්ධයෙන් අපි අධ්‍යාපනයක් ලබා දෙන්නේ කොහොමද? මේක ගැන කල්පනා කරනකොට මට හිතෙන දෙයක් තමයි මගේ පෞද්ගලික නිරීක්ෂණය හාමුදුරුවෝ පිරිසක් හිරේ ඉන්නවා. ඒ මේ ආණ්ඩුව පිහිටුවීමට පෙර සිට සමහර නඩු කීපයක් අහලා හාමුදුරුවෝ කීපය නමකුත් හිරේ ගිහිල්ලා තියෙනවා. ඒ තොරතුරු අරගෙන බලනකොට ඒ අය වැඩි දිනක් ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ වල සම්බන්ධයි, තවත් අපරාධ වලට සම්බන්ධයි. එතකොට ඒ අය වෙනුවෙන්ද මේ කිඹුල් කඳුළු ගෙනන්නේ? අනිත් කාරණාව තමයි මේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ අපරාධ විමර්ශනය කරනකොට මතුවෙච්ච එක වැදගත් දෙයක් තමයි මේ වන අලි ළඟ තබාගෙන. එතකොට මේ පිළිබඳ පරීක්ෂණ කරපු විමර්ශන නිලධාරීන් සොයාගෙන තියෙනවා කැලෑවේ ඉන්න ගැබ්බර ඇතින්නියන්ව අල්ලලා මරලා බඩ කපලා ඇතුලේ ඉන්න පැටව් අරගෙන ඒ පැටව්ම තමයි උඹ දිනෙක්ව මේ ආකාරයට විහාරස්ථානවලට දීලා තියෙන්නේ. ඒ මොනතරම් සාහසික අපරාධයක්. එතන මොකද්ද ජනාධිපතිවරයා කතා කරන බෞද්ධ සංස්කෘතිය? මේ අපරාධය කරපු අයට නීතිය ක්‍රියාත්මක කළ යුතු නැත්. ඔහු පැහැදිලිවම සිවිල් සංවිධාන නියෝජිතයොත් එක්ක කියලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හඳුනාගෙන තියෙනවා. ඒ විදිහට අලි පැටව් ලියාගත්ත හාමුදුරුවෝ හතර නම. එක්කෙනෙක් කිරිවෙහෙර පන්සලේ හාමුදුරුවෝ, අනිත් එක්කෙනා දන්දාරාමේ හාමුදුරුවෝ, කොළොන්නාවේ හාමුදුරුවෝ, උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ හතර නම බොහොම ජනප්‍රියයි, බලගතුයි. ඒගොල්ලන්ව අත්අඩංගුවට ගත්තොත් කොහොමද ආණ්ඩු කරන්නේ? ඒක මේ රටක නායකයෙක්ද? එතකොට අපි කියපු දේ තමයි ඒගොල්ලන් අත්අඩංගුවට අරගන්නේ. අරගෙන බලන්න මිනිස්සු ඒවට විරුද්ධව පාරට බහිනවද කියලා. මම සියෙන් සියක් විශ්වාස කරනවා මිනිස්සු එහෙම පාරට බහින්නේ නැහැ. මිනිස්සු පාරට බහින්නේ නැහැ. ඒක තමයි ඇත්ත. එතකොට මේ ජනාධිපතිවරයාගේ අනින් ඒ සියලු පරීක්ෂණ නතර කළා. ඔහු දැන් ඒක අනිත් පැත්තට දානවා. මම විරුද්ධ වෙච්චි හාමුදුරුවෝ අත්අඩංගුවට ගත්තා. මොකටද මේ ඔහු මේ රබම් පදේ ගහන්නේ? සම්පූර්ණයෙන්ම තක්කඩි ප්‍රකාශ. ඊළඟ එක රණවිරුවන්ගේ කතන්දරේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සියලු විමර්ශන කරලා තියෙන යුද්ධයෙන් පස්සේ සිදු කළ සාපරාදී මනුෂ්‍ය ඝාතන සම්බන්ධ දරුවන් නැතුළු පිරිසක් කප්පම් ගැනීම සඳහා පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධ ඒවත් සම්බන්ධව විතරයි පරීක්ෂණ පවත්වලා තියෙන්නේ යුද්ධයේ කාලේ වූ යුද්ධය නිම වූ ආසන්න මොහොතේ ඒ කාලේ කිසිම දෙයක් පිළිබඳව පරීක්ෂණ කරලා නැහැ ඉතා පැහැදිලි යුද්ධයෙන් පස්සේ සිද්ධ වෙච්ච අපරාධ ගැනයි පරීක්ෂණ සියල්ලම සිද්ධ කරලා තියෙන්නේ එතකොට ත්‍රිවිධ හමුදාවේ නීතිගරුක නිලධාරීන් කියන්නේ ත්‍රිවිධ හමුදාවට ලොකු කීර්ති නාමයක් තියෙනවා අපි යුද්ධයක් කළා යුද්ධයේ කලේ අපි යුද්ධයට අදාළ සම්ප්‍රදායන් වලට අවනත යුද්ධයෙන් පස්සේ අසාමාන්‍ය ලෙස ධනවත් වෙන්න කප්පම් අරගෙන අපරාධ කරපු පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන්නට ඕනේ. ඒ අයට නීතිය ක්‍රියාත්මක කරලා ත්‍රිවිධ හමුදාවේ කීර්ති නාමය ආරක්ෂා කරන්නට ඕනේ. ඒ ජනාධිපතිවරයා ඒ කිසි කෙනෙක් අත්අඩංගුවට ගන්නට එපායි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කරනවා. දිගින් දිගටම බලපෑම් කරනවා. ඔහු මේ වෙනකොටත් තියාගෙන ඉන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඒ අපරාධවලට වගකිව යුතු පුද්ගලයෙක් බව හිමි වෙලා තියෙනවා. අධිකරණයට ඔහු කැඳවපු අවස්ථාවේදී ජනාධිපතිරිය ඔහු රටින් පිට කරනවා. තුන් වතාවක් ඔහුගේ කටුත්තරයක් දඬ දෙන්නේ නැහැ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගැනලා දෝෂාරෝපණය කරනවා. අගමැතිවරයා රටේ නැති වෙලාවක කැබිනට් රැස්වීමක් පවත්වනවා ඒ වෙනුවෙන්. ඊට පස්සේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බවට පත් කළාට පස්සේ වහාම ගන්න පියවර තමයි මේ පිළිබඳ පරීක්ෂණ කරපු නිලධාරියව මාරු කර හරිනවා. ඔහුට අවශ්‍ය වෙනවා සම්පූර්ණයෙන්ම ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ තලයේ ඉන්න සියලු නිලධාරීන් මෙතනින් ඉවත් කරන්න. කාව දුරුමිය ආරක්ෂා කරන්න. පහුගිය කාලේ රාජපක්ෂ පාලන සමය තුල සිද්ධ වෙච්ච සියලු අපරාධවලට හිටපු ආරක්ෂක ලේකම්වරයා වගකිව යුත්තේ බව ඔහුට ඒ පරීක්ෂණ කරපු අය පැහැදිලිව දැනුම් දීලා තියෙනවා. ඔහුට නීතිය ක්‍රියාත්මක කිරීම නතර කරලා තියෙන්නේ ජනාධිපතිවරයා. මෙන්න මේ විදිහේ බරපතල සාපරාදී වැඩ කරපු පුද්ගලයෙක් තමයි අගමැතිවරයා දියුණුම් දෙන අවස්ථාවේ රටට කියා පෑවේ තමා අහිංසක සිංහල බෞද්ධ නායකයෙක් සදාචාර සම්පන්න නායකයෙක් මාව තමයි ඊගාවට මේ රටේ ඉදිරියට තෝරාගත යුත්තේ කියන පණිවිඩ දෙන්න උත්සාහ කළේ මොනතරම් වංචනික විදියටද මේ දේ. එනිසා අපි තේරුම් ගන්නට ඕනේ ජනාධිපති සිරිසේනගේ කුමන්ත්‍රණය මොන විදියකටවත් අවසාන වෙලා නැහැ. ඔහු අගමැතිවරයාට දියුණුම් දෙන්නට ඉඩ සැලැස්සුවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඔහුට දන ගහන්නට සිද්ධ වෙච්ච නිසා. ඔහු අගමැති පදවියේ දියුණුම් දුන්නට ඔහු කතාවෙන් සංඥා කළේ මම ඔබට ආණ්ඩුව කරන්න දෙන්නේ රටට හෙන ගහලා ගියත් මට කමක් නැහැ. මම මගේ හිතේ තියෙන අරමුණු මුදුන්පත් කරනවා කියන අදහසේ තමයි දැන් ඔහු පිළිටා කටයුතු කරන්නේ. ඒ නිසා මම හිතනවා හෙට අනිද්දා සතියක් හමාරක් යනකොට තව විවිධාකාර අරුබුද එක පිට එක මතුවෙන්නට පටන් ගන්නවා. විධායක ජනාධිපති ක්‍රමය මොනතරම් නපුරක්ද ඒක අපේ රටට මොනතරම් නොගැලපෙනවද කියන එක සිරිසේන ජනාධිපති ඕනෑවටත් වඩා පෙන්නුම් කරලා තියෙනවා. මොන ආකාරයකින් හෝ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමේ ක්‍රියාවලියට උර දෙන්නට ඕනේ. 20 වෙනි සංශෝධනය අපි කොහොම හරි ජනමත විචාරණයකින් දිනවන්නට